අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. මේ සූදානම පැත්ත ගියත් ඇත්ත කියන්නට හිරු රාත්‍රියේ හතෙන් ඔබ හමුවන මම මහේෂ් සේනාරත්න. මම පුබුදු රත්නායක සුපුරුදු පරිදි මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල. उत्तरे महामती प्रकाश राजिपति उत्तर पलात प्रधान अमात्य सीवी विघ्नेश्वरन महता ये पेवती विरोधता रैली कदी सिद्धु कल प्रकाश राज्य पिलुकुले नितु वहला दकिन बव अमात्य महिंद अमरवीर महता पवसनवा अदाल सिद्धिय संबाधेन अधास दक्कमीन आरक्षक राज्य अमात्य रुवान विजयवर्धन महता पवसुवे एम इल्लिम संबाधेन अवधान यमु किरीमी पव आवश्यकतावाक नोमेति बवाई दवसे पुवता इल्लीम किहिपयक मुल्करगरेमिन दिमल महाजन सभाव ये यापने नगरे विरोधता पागमनक निरतवुना ईट उत्तरपलात प्रधानमात्य सीवी विघ्नेश्वरन हा पार्लिमेंटु मंत्री धर्मलिंगम सिद्धार्थ नतुरु प्रदेश देशपालनचिन बिरिसग्द एक्व सिटिया पागमन पेमिनी पिरिस यापने मुट्रवेले क्रीडांगणेदी विरोधता रैलियक्द पवैत्तुवा देशपालन सिरकरुवन निदहास किरीम प्रमाद एई अतुरुदान वुवन पिलिबंदव गन्नावु क्रियामार्ग मोनवाद युद अपराध संबंधेन गत्तावु क्रियामार्ग मोनवाद सिंहल जनतावु मेहे पदिंच करन्ने एई इदम पोलिस मूल्य बलतल अपिट लबा देन्न मे गटलु वलट विसंदुम सन्ने नैतिव यहपालनीय हो नव आंडुकम व्यवस्थाव सैदीम पिलिबंदव कथा किरीमेन पलक नह एम प्रकाश्य संबंधेन आंडुवे अमात्यवरुन मेलेस अदहास पलकला මේ රජයේ විසින් මේ රට තුල සංහිඳියාවක් ඇති කරන අවස්ථාවේදී මේ සංහිඳියාවට විරුද්ධව මේ අන්තවාදී දේශපාලන ව්‍යුහයක් මං හිතන්නේ උතුරේ ජනතාවට ලබා දෙන්න තමයි මේ කණ්ඩායම කරන්නට හදන්නේ. ඒගොල්ලන්ගේ මොන ඉල්ලීම් කෙරුවත් උතුරේ තියෙන හමුදා කඳුරු ඉවත් කිරීමට කිසිම විදිහකට අපි එකඟ වෙන්නේ නැහැ. ඉල්ලීම් ගන්නාවක් තියලා තියෙනවා පන්සල් හදන්නට එපා වෙනත් පුද්ගලයන් උතුරේ පදිංචි කරන්න එපා කියලා ඉල්ලීම් ගන්නාවක් දාලා තියෙනවා. ඒ ඉල්ලීම් වලට අහුන්කම් දෙන්නවත් අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ. විග්නේශරන් මැතුමා කරන මේ ප්‍රකාශහරා කරන කටයුතු හරහා අපි ගෙනියන සහජීවන වැඩපිළිවෙලට තමයි ගැටලු ඇති වෙන්නේ. අපේ බලාපොරොත්තුව තියෙන්නේ දෙමළ සිංහල මුස්ලිම් කිසිම ભેදයක් නැතුව එක හා සමානව ජීවත් වෙන්න අයිතිවාසිකමක් ලබා දෙන එක. ඒක වළක්වන්න උතුරේ මහමැතිතුමා කාගේ හරි කුමන්ත්‍රණයක කොටස් කරුවෙක් කියන එක තමයි මට මේ වෙලාවේ කියන්න තියෙන්නේ. මැතුමා කරන ප්‍රකාශහරා අහිංසක දෙමළ මිනිසුන්ට ලැබෙන්න තියෙන ඒ අයිතිවාසිකම් ඉෂ්ට නොවන තත්යකට ගේන්න තමයි ඔය කටයුතු කරන්න මේ ගැටුමක් නිර්මාණය කරන්න එතුමා දරන උත්සාහය අපි ඉතාමත් පිළිකුලෙන් හෙලා දකිනවා සිංහල ජනතාව උතුරු පදිංචි කිරීම සම්බන්ධව සහ කඳුරු ඉවත් කිරීම සම්බන්ධව විග්නේශ්වරන් මහත්තයාට ඕන විදියට කඳුරු දාන්න අපි සූදානම් නැහැ රජයේ පිළිබඳව විමර්ශනයකින් පස්සේ තමයි කරන්නේ හැබැයි ඔය කරන ප්‍රකාශ ඔය කරන වැඩපිළිවෙල හරහා කඳුරු යම් ආකාරයක ඉවත් කරන්න අදහසක් තියෙනවා නම් ඒවත් නතර වෙයි අමතක කරන්න හොඳ නැහැ උතුරේ යුද්ධයක් ඇති වෙන්නට පෙර සිංහල මිනිස්සුත් හිටියා මුස්ලිම් මිනිස්සුත් හිටියා දෙමළ මිනිස්සුත් හිටියා ඒ ඉඳපු අයගේ ඉඩම් අයිතිවාසිකම් තියෙනවා නම් ඒයට දීම සාධාරණයි දවසේ පුවත ඉදිරියේදී මගේ ප්‍රවාහන ත්‍රිරෝදරතරිය දුරන් සඳහා නව නියාමන වැඩපිළිවෙලක් හඳුන්වා දීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා ඒ අනුව මගේ ප්‍රවාහන ත්‍රිරෝදරතරිය දුරන් සඳහා නව රියදුරු බරපත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසනවා ඉදිරියේදී ත්‍රිවිල් රථයක් පදවන කෙනෙකුට පැසෙන්ජර් ට්‍රාන්ස්පෝර්ට් කියන වෙනම ලයිසන් එකේ PT කියන අකුරු දාලා ප්‍රවාහන බලපත්‍රයක් හිමිවීම අනිවාර්ය කිරීමට බලාපොරොත්තු වෙන මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පැසෙන්ජර් ට්‍රාන්ස්පෝර්ට් ලයිසන් එක ලබා දීමට ඒ රියදුරන් පුහුණු වීමක් අනිවාර්යම ලබා දෙනවා ප්‍රතවාදාර පිළිබඳව වාහන ධාවනය පිළිබඳව සහ හික්මීම පිළිබඳව 2016 වසර වන විට මෙරට ලියාපදිංචි වී ඇති මුළු වාහන සංඛ්‍යාව 63,34,942ක් වන විට ඉන් 134කට අසන් ප්‍රමාණයක් යතුරු පැදිවන අතර ලක්ෂ 11කට අසන ප්‍රමාණයක් ත්‍රිරෝද රථ වෙනවා. ලියාපදිංචි මුළු වාහන සංඛ්‍යාවෙන් වාහන ලක්ෂ 40ත් ලක්ෂ 43ත් අතර ප්‍රමාණයක් දිනකට 10 වන අතර ඉන් 60ත් 65ත් අතර ප්‍රමාණයක් වෙනවන්නේ ත්‍රිරෝද රථ හා යතුරු පැදිවලටයි. ප්‍රවාහන අමාත්‍යාංශයේ පවසන්නේ ඇතැම් මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ රියදුරන්ගේ අපරීක්ෂාකාරී ක්‍රියාවන් මෙවැනි තීරණයක් ගැනීමට හේතු වූ බවයි.
එක ත්‍රිවිල් රථයේ පස් හය දෙනා අරන් ගිහිල්ලා චාල වශයෙන් ජීවිත නැති වෙලා තියෙනවා. ඒ ත්‍රිවිල් රථ සුරක්ෂිත ගමනාන්තයක් තෙක් මගින්න ගෙන යාම සඳහා අවශ්‍ය පරිසරය සැකසීම සඳහා තමා නියාමනය කිරීමට බලාපොරොත්තු වෙන්නේ. නව විවස්ථාවෙන් ෆෙඩරල් ක්‍රමයට රට බෙදීමට සූදානම් වන්නේ නම් එයින් ආරක්ෂා වීමට කාලය එළැඹෙති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද පෙරරුවේ පිළිමතලා ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. හිටපු කෘෂිකර්ම හා ඉඩම අමාත්‍යවරයෙකු හෙක්ටර් කොබ්බකඩුව මහතාගේ 33 වන ගුණ සමරෝත්සවය පිළිමතලාව ඌරාපොළ ශ්‍රී අභයාරාම විහාරස්ථානයේදී අද පෙරවරුවේ පැවැත්ුණා. ඒ හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කිසිම සැලැස්මක් නැතුව අවුරුදු දෙකක් කිට්ටු වෙන්න ඇවිල්ලා මේ අපිට කියනවා මහා ගොඩක් වැඩ කරනවලු. ඒ වැඩ කිරීම කාටවත් පේන්නේ නැහැ. තහඳුරන රජුරෝන්ගේ ඇදුම වගේ. ඔළුව තියන අයට විතරලු පේන්නේ. අද බලන්න සංහිඳියාව. පක්ෂ සංහිඳියාව මොනවා වුණත් රටේ සංහිඳියාවක් තියෙනවා නම් ඒත් කමක් නැහැ. අද රටේ සංහිඳියාවක් නැහැ පක්ෂ සංහිඳියාවක්. කිසි විරුද්ධත්වයක් නැහැ රට ගොඩ. මුත් රට විනාශ කරන්න යනවා නම් පාවා දෙන්න යනවා නම් ඒකට අපිට විරුද්ධ වෙන්න. බුදුදහමට තියෙන තන ව්‍යවස්ථාවේ ඒකීය භාවය නැති වෙලා යනවා. ඒ තත්ත්වය ගැන අපිට සෑහෙන්න අඳුරන්නේ මේ අපිට මේ මර උගුලෙන් බේරෙන්න වෙනවා විවස්ථා මර උගුලෙන් විදායක ජනාධිපති ක්‍රමයේ අවශ්‍ය කරන්න ඕනේ ඒක ප්‍රේරු ප්‍රශ්නයක් ඒක රහට හයිසින් දාලා ඒක ඇතුලේ මේ රට නැවත වාරයක් බෙදන්න සූදානම් වෙනවනම් ෆෙඩරල් ක්‍රමවලට එහෙම නැත්නම් වෙනත් ක්‍රමවලට අන්න මේකෙන් පරිසම් වෙන්න කාලය ඇවිල්ලා තියෙනවා ජනහමුවේ නනතුරු මාධ්‍ය විදිනගුව ප්‍රශ්නයකට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට නොහැකි වූයේ එවක පාර්ලිමේන්තු නියෝජනය කළ පක්ෂ ඔහු පිළිබඳව විශ්වාසය නොතිබූ නිසා බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අනුරාධපුරයේ අද පැවති උත්සවයකට එක්වෙමින්. මෙම උත්සවයට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමිද දිසානායක මහතාද අදහස් පළ කළා. ජනවාරි මාස 7 වෙනිදා මේරට ජනතාවට අපි දුන්න අලුත් බලාපොරොත්තුව හැබෑවක් බවට පත් කරන්න පුළුවන්කම තියෙන්නේ. අපි එකට වේදිකාවෙන් ඕනේ. අපි එකට යෝජනා ගැන සාකච්ඡා කරන්න ඕනේ. අපි එකට නිවැරදි තීන්දුව අපි මේකට අරගෙන ක්‍රියාත්මක කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපි දෙගොල්ලන්ටම ඉදිරි මැතිවරණයකදී කතරේ ගහන්න නැත්නම් ජනතාව කියයි දෙගොල්ලන්ම බොරුවක් කරේ කියලා. අද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා කියන මේ දෙන්නාට එකතු වෙලා සලස්මක් ඇතුළට හදන්න පටන් ගන්න තියෙනවා. ඒ නිසා මම හිතන්නේ අපි ගමටත් කියනවා මැතිවරණයකට විතරක් බෙදෙන්න. මතවාදීව බෙදෙන්න බැරන ඕනනම් ගහක් ගමු. හැබැයි හොඳ වැඩක් වෙනකොට අපි හැමෝම එකට එකතු වෙලා අපි අපේ ගම වෙනුවෙන් කතා කරමු. අද පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත් කළා තියෙනවා. අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කළා. මේ රටේ සියලු ජාතීන්ට සමාන අයිතිවාසිකම් ලැබෙන විදිහට කටයුතු කරන්න. මම දැක්කා හිටපු ජනාධිපතිතුමා ඊයේ කියලා තිබ්බා අලුත් ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය නැහැ කියලා. ඉස්සෙල්ලාම අලුත් ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය කිව්වේ මහින්ද රාජපක්ෂ. එතුමා කීප වතාවක්ම කිව්වා 13 වෙනි සංශෝධනයේ එහා යන විසඳුමක් එතුමා දෙනවා කියලා. නමුත් එතුමාට බැරි වුණා තේරීම් කාරක සභාව පත් කරන්න. මොකද පාර්ලිමේන්තුවේ ඉන්න සියලු පක්ෂ ඒ තේරීම් කාරක සභාවට එහෙම ප්‍රතික්ෂේප කෙරුවා. එතුමා ගැන විශ්වාසයක් නැති නිසා. නමුත් අද මේ කතා කරන මොහොතේ තේරීම් කාරක සභාව රැස්වීම පාර්ලිමේන්තුවේ පවත්වනවා. අදත් මහින්ද රාජපක්ෂ දේශපාලන වාසි ගන්න හදනවා මේ ජනවාර්ගික ප්‍රශ්නය. නව විවස්ථා සංශෝධනයක් කරහා මෙරට ස්වාධීනත්වයට දැඩි බලපෑමක් එල්ලවන බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. අද රත්නපුර නිවිතිකල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. අද මේ රටේ ඇතිකලා තියෙන තර්ජනය ලේසි පහසු දෙයක් නෙවෙයි. ඉදිරියට එන පරම්පරා ගානකට වෙන දේවල් අපි දැක්කෙනවා. මේ වේදනාව අපිට වැඩි. පළවෙනියෙන්ම අපිට තියෙන්නේ රටක ස්වයංීභාවය, ස්වාධීනත්වය කියන එක ආරක්ෂා කිරීම. නමුත් ඒක අපිට අද අහිමි වෙලා තියෙනවා. නැත්නම් අපි අහිමි කරගෙන තියෙනවා. මේ ආණ්ඩුව පළවෙනි වතාවට ලෝක ඉතිහාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ තහුන් රටට විරුද්ධව තමුන්ගේම ඡන්දයේ අනුමැතිය සහ යෝජනා කළු සහයෝජකතුමා මත අමුතු වචනකුත් දාගත්තා. කළා තමුන්ගේ රටට විරුද්ධව යෝජනාවක්කට අතුස්සුවා. එතනින් තමයි අපේ රටේ ස්වාධීනත්වයේ ස්වයංීභාවයේ නැති වුනේ ආරම්භ වුනේ. ඒකේ අන්තිම මරු පහර ගහන්නේ රට බෙදාගන් කරන්නේ ඔය අලුත් ආණ්ඩුව ව්‍යවස්ථාව සම්මත කරන දාටයි කියන එක කල්පියාවකට කියනවා.
वतु कामकारु जनतावगे ऐतिहासिक दिनागेनीम वेनुवेन कोलंबदी वृत्तीय आर्गलेक निरतवीमट सूदानम बव जातिक वृत्तीय समिति मध्यस्थानीय सभापति केडी लालकांत महता पवसनवा समस्त लंका वतु कामकारु संघमे दहवन सम्मेलने अमतमिन ओहु मे बव संधान कला මේ ආණ්ඩුව වලට අපි කියන්න ඕන පැය 8ක වැඩ දිනයක් වතුකම් කරුවන්ට ලබා දීපල්ලා තොණ්ඩමන්ට ඇහෙනවා කියලා ඔයගොල්ලෝ හිතනවද මනෝ ගණේෂට ඇහෙනවා කියලා හිතනවද එහෙනම් මෙච්චර කල් කියපුවා ඇහිලා මුංගේ කම් පැලෙන්න ඕන අවුරුදු 200ක් කෑ ගහලා දෙනවා මුංගේ කම් වලට ඇහිලා නැහැ එහෙනම් දැන් මුංගේ කම් පැලෙන්න ගහන්න ඕන මේ ලක්ෂ දෙකක් වෙච්ච වතුකම් කරුවෝ ඉන්නේ බෙදිලා මේ ටික එකට පෙළගස්සපු දවසට තමයි අපි මේගොල්ලන්ට කන පැලෙන්න ගැහුවා වෙන්නේ. ඔයගොල්ලන්ගේ සාමූහික ගිවිසුම අවුරුදු එකහමාරක් අස්සන් නොකර ඔයගොල්ලන්ගේ අයිතිවාසිකම් නොදී මේ හිර කරගෙන ඉන්න එකට කවුද වක් කියන්නේ? එකක් වර්තමාන ආණ්ඩුව ඊළඟට ආණ්ඩුවේ වෘත්තීය සමිතිය ඊට පස්සේ තොන්නමන් මහත්තයා. මේක දැන් 60 නොල්ලා සීමා කරලා හරියන්නේ නැහැ. අරලියගහ මන්දිරේ වට කරන්න ඕන. අපි කියමු අග්‍රාමාත්‍යතුමාට අරලියගහ මන්දිරේ වට කරන්න කලින් ඉල්ලීම් සමග සාමූහික ගිවිසුම වහම අස්සම් කරපල්ලා විරාමෙන් අනතුරුව යලිත් ප්‍රවෘත්ති පළමු වතාවට ලුණු මෙට්‍රික් ටොන් 60000ක් ආනයනය කිරීමට බලපත්‍ර ලබා දීමට සිදු බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. ඊයේ ත්‍රිකුණාමලයේ පැවති ව්‍යාපාරික හමුවකදී ඔහු මේ බව සඳහන් කළා. ඉදිරි අයවැය සඳහා ජනතා අදහස් ලබා ගැනීම අරමුණු කරගත් ජන හමු කිහිපයක් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ත්‍රිකුණාමලයේදී පැවැත්ුණා. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ව්‍යාපාරික හමුවේදී වීමෝල් සම්බන්ධයෙන් ලැබුණු ගැටලුව කර පිළිතුරු දුන්න අමාත්‍යවරයා. ලොකු මට්ටමේ වීමෝල් ඇති කිරීම තමයි සාර්ථකත්වයේ තියෙන. ඒ සංකල්පෙට අපි සූදානම්. පොඩි අය 10 දෙනෙක් 15 දෙනෙක් එකතු වෙලා වීමෝල් වල 15ක් නැතුව එක ලොකු වීමෝලක් දානවා නම් අපි සම්පූර්ණ සහයක අපි ලබා දෙනවා. 3 දෙනෙක් තුල 70%ක මාකට් ෂෙයර් එකක් තියෙනවා. මේ අතර ව්‍යාපාරික කටයුතු සඳහා මුදල් නොගෙවා ලබාගෙන ඇති ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඉඩම් වලට අදාළ ගාස්තු නොගෙවන්නේ නම් ඉදිරියේදී එම ඉඩම් රජයට පවරා ගැනීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. මේ ප්‍රදේශයේ ඉඩම් තියෙනවා අක්කර ගණනාවක් පුද්ගලික අංශයේ කට්ටිය දීලා දේශපාලන මෙතන ඇඟිලි ගහනවා අක්කර 4 5 12 අරන් 7 5ක් ගෙවලා නැහැ මේව වහම ක්‍රියාත්මක කරන්නේ නැත්නම් රජයට බාර ගන්න ජනවාරි මාසෙ ඉඳන් මාස 3කට ඒ ගෙව්වේ නැත්නම් අපි රජයට පොවලා ඉදිරි අයවැය තුලින් ලුණු ලේවායක් පවත්වාගෙන යාමට කැමැති අයට ඒ සඳහා අවස්ථාව ලබා දෙන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. මේ පළවෙනි වතාවට අපිට ලයිසන් දෙන්න තිබ්බා මෙට්‍රික් ටොන් 60000ක් ආනයනය කරන්න. ඉතින් අපි මේ අවස්ථාවේ මේ අයවැය තුලින් අපි විවෘත කරනවා ඕන එක්කෙනෙක්ට කියලා ලුණු ලේවා ඇති කරන්න පුළුවන් අවස්ථාව. පවතින වියලි කාලගුණයත් සමග දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජනතාව පානීය ජල ගැටලුවකට මුහුණ දී ඇති ආකාරය අප පසුගිය දින කිහිපය පුරා වාර්තා කළා. දඹාන ආදිවාසී ගම්මානයන්හි ජනතාවත් පවතින වියලි කාලගුණය හේතුවෙන් පත්ව ඇත්තේ දැඩි පීඩාවකටයි. පවතින වියලි කාලගුණයත් සමග ලින් සහ ජල මුලාශ්‍ර සිඳියාමෙන් දඹාන ආදිවාසී ගම්මානයේ ජනතාව උග්‍ර පානීය ජල ගැටලුවකට මුහුණ දී තිබෙනවා. දඹාන වතුයාය ගුරුතුඹුර වියලි කාලගුණයේ බලපෑමට ලක්ව ඇති ගම්මාන කිහිපයක් පිරිසුදු පානීය ජලය සොයා කිලෝමීටර් ගණනාවක් දුරට යාමට ඔවුන්ට සිදුව තිබෙනවා. මේ ප්‍රදේශ වලට ජල බෙදා දීම සඳහා ජල නල පද්ධතියක් එලා තිබුණද ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ එමගින් ජලය නොලැබෙන බවයි. දැන් මාස දෙකක් වෙනවා මහත්තයෝ මේ වෙනකන් වතුරු බින්දුවක් සභාවෙන් කියලා ගෙනල්ලා දීලා නැහැ. ඇත්තටම සභාවෙන් වැහි කාලට එනවා මේ වගේ බිල් කඩන්න. අසිරුවෙන් සොයා ගන්නා ජලය ඕන් භාවිත කරන්නේ ඉතා අරපිරිමැස්මෙන්. මේ කාලෙට මේ ලිං වල වතුරු නැහැ. කොහොම නාලා ඇති දෙක. මන්ද කියලා මොනව කරන්න තවත් කටි නාන්දි ඉන්නවනේ. එකම එකම ගුටි පොජ්ජ මන්ද කරගන්න විතරයි කොදෝවේ එකමත් එකම හොරතෙනින් මංගැච්චලා උදේ මැච්චෙම දියරැච්ච එකතු තන මන්ද කරගන්න තිබෙන ලිං පොජ්ජ වලින් ලොකු තනේ උදව් තනක් මේ අතර මැදිරිගිරි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් ගම්මාන රැසක ජනතාවද උග්‍ර ජල ගැටලුවකට මුහුණ දී සිටිනවා. කෙසේ වෙතත් ජනතාවට බවුසර මගින් ජලය ලබා දීමට ප්‍රාදේශීය බලධාරීන් පියවරගෙන ඇති අතර ප්‍රදේශවාසීන් පවසන්නේ එය තමන්ට ප්‍රමාණවත් නොවන බවයි.
මැදිරිගිරි පාසලේ ගම් කාර්යාලයේ කට්ටිය කියනනේ මේ වතුර තියෙනවා මිනිස්සු මේ බොරු කියන්නේ කියලා. ඉතින් කොයි තින් එනම් දැන් මේ දවස් ගානක් නම් ඉතින් වතුර නැහැ නේද? මේකට සතියකට දාලා ගියාට දාපු ගමන්ම මේකේ වතුර ටික ඉවර වෙනවා. හොඳටම මදි ඉති. ඇතෙමුන් මෙලෙස දිගු පොලිම්බල රැඳී සිටීමෙන් ජලය ලබා ගැනීමට කටයුතු කරන අතර ඇතැම් පිරිස් කිලෝමීටර් ගණනාවක් දුර ජලය සොයා ගමන් කරනවා. සිඳීකෝ සැති හල්මිල්ල වැව පිරිසිදු කර සෙසු අවශ්‍යතා සඳහා ජලය ලබා ගැනීමට මේ ජනතාවට සිදුව තිබෙනවා. බලධාරීන් ගේ නොසලකිල්ල හේතුවෙන් වසර 42ක් ජීවත් වූ තම නිවාස සහ ඉඩම් අහිමි වීමේ අවධානමකට ලක්ව සිටින පිරිසක් පිළිබඳ තොරතුරු ගලේවිල ඉබ්බන්කටුව ප්‍රදේශයෙන් වාර්තා වනවා. මේ ගලේවිල E49 D ග්‍රාම නිලධාරී කොට්ටාසයට අයත් ඉබ්බන්කටුව ගම්මානයයි. පවුල් 25ක් ජීවත් වන මෙම ගම්මානයේ වැසියන් අද සිය ඉඩකඩම් පමණක් නොව මහන්සියෙන් සාදාගත් නිවාස පවා අහිමි වීමේ අවධානමකට ලක්ව තිබෙනවා. සිරිමාව බණ්ඩාරනායක මැතිණිය තමයි මේ ඉඩම් අපට ලබා දුන්නේ 1973. එතන පවුල් 25ක් තිබා. ඉතින් අපි දැන් අවුරුදු 42ක් මේක පදිංචි. අපි අනවසර පදිංචි කරව හිටිය දැන් හංගඩු ගහලා තියෙනවා. ග්‍රාම සේවක නිලධාරි මහත්මයෙක්ගෙන් අපි ගිහිල්ලා සහතිකයක් කිල්ලුවා. ඊට පස්සේ කියන්නේ අනවසරයෙන් රක්ෂිතයේ පදිංචි වෙයි ඇති කියලා තමයි. ඔවුන් මෙම අවාසනාවන් තිරණ මත ඇත්තේ ගම්මානයේ පිහිටි භූමිය තුළ පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුත් ද්‍රව්‍ය හමු වීමත් සමගයි. මේ කැප්ටන් කරුණාත්ගේ ඉඩම මේ ඉඩම සම්පූර්ණයෙන්ම අල්ලගෙන මේ කොටක එක ගලයි තියෙන්නේ. අක්‍රම අල්ලලා දැන් අපර්ටස් 10ක් විතර ඇරලා තියෙන්නේ. ඒක ගෙදර යන්න පාරක් නැහැ. මහා යුද්ධයේදී ආබාධුණෙක්. ගම්වාසීන් පදිංචිව සිටින ඉඩම් සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඔප්පු ලබා දෙන බව පැවසුවත් මේ වන තෙක් ඒ පිළිබඳව කිසිදු බලධාරී අවධානයක් යොමු වී නැහැ. පුරා විද්‍යා කොමසාරිතුමා අපිට කිව්වා ඔප්පු දෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ කිව්වා. ඒ වුණා ප්‍රාදේශීය ලේකම් ළඟට අපි ගියාන් පස්සේ අපට කියනවා තාම අපට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ ලියුම ඇවිල්ලා නැහැ කිව්වා. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඊට පස්සේ එපා කිව්වෙත් නැහැ අපිට හා කිව්වෙත් නැහැ කිසිම දෙයකට උත්තර නැහැ. ඉතින් අපි කාගෙන්ද මේ ප්‍රශ්නෙට උත්තරයක් ලබා ගන්නෙ? සිය ගැටලුව සඳහා සාධාරණී ඉටු කරන ලෙස ඉබ්බන්කටුව ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. කැනීම් කරගන්න ඒවා කරගෙන ඉතිරි කොටස් වලට අපිට ඔප්පු ලබා දෙන්න. ඒක කරන්න බැයි නම් දැනට තියෙන වටිනාකම අනුව අපේ ගෙවල් වලට වන්දි දීලා ඉඩම් වලට ඉඩම් දෙන්න. රුපියල් 5කින් මිල ඉහළ නැංවීම සහ 15%ක වැඩිබද්දක් අය කිරීම මගින් දුම්වැටියක මිල රුපියල් 50ක සීමාවට ළඟාවනු ඇතැයි මත්පැන් මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ පවසනවා. එහි අධ්‍යක්ෂ සම්පත් සේරම මහතා ප්‍රකාශ කළේ මෙය ඉතිහාසයේ දුම්වැටියක වැඩිම මිල වනු ඇති බවයි. දුම්වැටියක මිල රුපියල් 5කින් ඉහළ නංවා ඊට 15%ක වැඩිබද්දක් අය කිරීමේ යෝජනාව ඉදිරි දෙසතිය තුල අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළා. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරු. කරණවැමියෙකුට පහර දුන් බවට චෝදනා එල්ල වූ හැටන් පොලිස් ස්ථානාධිපතිවරයා එම සිද්ධියට අදාළ පරීක්ෂණ අවසන් වන තෙක් නෝරළී පොලිසිය වෙත මාරු කර තිබෙනවා. පොලිස් ස්ථානාධිපතිවරයාගේ කොණ්ඩේ කැපීම සඳහා ප්‍රමාද වී පැමිණීම හේතුවෙන් පහර කැමරට ලක් වූ බව පැවසන අදාළ කරණවැමියා පසුව දික්කොය රෝහලට අතුලත් කෙරුණා. පාසල් සිසුන් පිරිසක් අතර පැවති ක්‍රීඩා තරඟයක් අතරතුර ඇති වූ ගැටුමකදී මුගුරකින් පහර දීමෙන් 16 වැනි සිසුවෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් කළුතර වැලිපැන්න උතුම්ගම් ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඔහුගේ සිරුර මේ වන විට වැත්තෑව රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා සිසුන් 6 දිනක පොලිස් බහරයට ගෙන තිබෙනවා. තෝපූර් ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ ත්‍රිපරතයක් ගැටීමෙන් පාසල් සිසුන් 2 දිනක මියගොස් තවත් අයෙකු තුවාල ලබා මුතු රෝහලට තුලත් කර තිබෙනවා. අපවාර්තා කරුකව සුවය අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදියේ 3 දිනක ගමන් කර ඇති අතර ඔවුන් ආරක්ෂිත හිස් සිසුන් පැලඳන සිටි බවයි. මව වැසිකිළියට ගිය අවස්ථාවේදී ඇයගේ අවුරුදු 3 මාස 9 ක ගැහණු දරුවා ජල භාජනයකට වැටීමෙන් මිය යෑමේ පුවතක් මෙන් එරිය හේන්යාය ප්‍රදේශයෙන් වාර්තා වනවා. පෙර පාසල් වියේ පසුව පවුලේ එකම දරුවා වන ඇය පසුව හිඟුරාගොඩ රෝහලට අතුලත් කරන විටත් මියගොස් සිටි අතර මෙන් එරිය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා. රටවටා හිරු සෝදානම හිරු රාත්‍රී 7:00 සමුගෙන යන්නට පැත්තක් නැතුව ඇත දැන ගැනීමයි තිය තවදුරටත් තහවුරු කර ගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිසන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කර ගන්න. අපි යලි හමුවන්නේ අද රාත්‍රී 9:00 30ට. අයිබෝවන්.